වගකීමටපැවරුවා ඒ වගේම අපේ තිබෙන අධ්‍යක්ෂින් සම්භාරය එකතු කරලා අපේ මාතෘභූමියේ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉටු කිරීමට අපි අදිෂ්ඨානයෙන් කැපවීමෙන් ස්ථිර වැඩපිළිවෙලක් අනුව ගමන් කරනවා කියන ටික අද ප්‍රකාශ කරන්න පුළුවන් ඉදිරි සති කිහිපය තුල ආයවැලේකණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඉතින් අපේ කාල වැටසලහනක් පැහැදිලිව ඇති කරගෙන තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඕනෑම කොටසක් හා ඕනෑම කොටසක වේදනාව වෙනුවෙන් සාකච්ඡා කරන්න අපි කැපවී සිටින බවත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා අවිහිංසාවාදීව අත්වැල් බැඳගෙන අපේ මාතෘභූමියේ සියලු ජනතාවට වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්ද පාර්ලිමේන්තුවේ එකඟතාවයද ඇති කරගන්න අද දොරටු විවෘත කළා තියෙනවා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනීම ගැන ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කළා ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් ඇති කරලා වඩාත් පාර්ලිමේන්තු බලතල වැඩි කරමින් මේ දේශපාලන යාන්ත්‍රණයේ ඇතිවිය යුතු වෙනස්කම් ඇති කිරීමේ ගමන ආරම්භ වෙනවා ඉතා ඉක්මනින් ඒ ගමනත් ආරම්භ වෙනවා ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වුණු වෙලාවේ සිට සාකච්ඡා කරමින් අපේ අමාත්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව අපි විශාල විදේශ විනිමය අර්බුදයක ඉන්නේ එය හරහා කෙසේ හෝ ගෑස් ප්‍රශ්නය දැන් එතුමා ඇති කළ වැතිබිලිවලින් විසඳා ගැනීමට පුළුවන්කම ඇති වෙලා තියෙනවා ඒ වගේම පොහොර මේ රටේ අතිමහත් බෞතර ජනතාව වූ ගොවි ජනතාවට ලබා දෙමින් අහරින් සම්පිසිත වෙන ලංකාවක් ගොඩනගන ඉලක්කයට ඊළඟ මහ කන්නේ වෙනකොට රට ගේන්න ඕනේ ඒකට ගොවි ජනතාව සමග අපි අත්වැල් බැඳගෙන ඒ වගේම තෙල් අර්බුදයට මොකද ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි පිටින් ගේන්න ඕනේ ඒකට හැම ලීටරයකටම ඩොලර් වියදම් වෙන්නේ විදේශ විනිමය විශාල හිඟයක අර්බුදයක තියෙන කාලෙත් මේ වැඩ පිළිවෙලක් දැන් විසඳීමට ජනාධිපතිතුමත් අපේ කණිසෙල්ලම් අමාත්‍යතුමා ඇති කරපු වැඩපිළිවෙල දැන් ඊයේ සිට අද සිට වේගවත් රට පුරා ක්‍රියාත්මක වෙනවා. ඉතින් කිසිවකට කියන්න බෑ මේ ප්‍රධාන කේන්ද්‍රීය ප්‍රශ්න විසඳීමට රජයේ පීවරක් කරන්න නැති බව.